සුබ දවසක් කියලා පටන් ගන්නවා බවුන්ටි හන්ට ගේමින් channel එකෙන් අරන්ගෙන පළවෙනි වීඩියෝ එකට. මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න යන්නේ PUBG game එකේ permanent වගේම time limited skin free ගන්න විදිය ගැන. හරි, අපි යමු වීඩියෝ එකට. හරි, ඉතින් මේක කරන්න නම් මුලින්ම අපිට ශ්‍රී ලංකා විදිහට තියෙන කන්ට්‍රි රීජන් එක අපිට රටක් විදිහට රීජන් එක මාරු කරන්න ඕන. ඒක මාරු කරොත් තමයි ගොඩක් ලංකාවට එන්නේ නැති ඉවෙන්ට් තියෙනවා, ඒ ඉවෙන්ට් පිටරටවල් වලට එනවා. ඒ ඉවෙන්ට් ගන්න තමයි අපි මේ කන්ට්‍රි රීජන් එක මාරු කරන්නේ. බය වෙන්න එපා. ඉතින් එහෙම මුකුත් බෑන් වෙන්නේ, account බෑන් වෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. ඒක දැන් ගොඩක් ලංකාවේ කට්ටිය කරලා තියෙන දෙයක්. මමත් දැන් ටික දසක් වෙනවා. ඒ වගේම මේක දැන් දන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒ දන්නේ නැති කට්ටිය තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අපි ඉතින් බලමු කොහොමද මේ රීජන් එක මාරු කරන්නේ කියලා. අපි මුලින්ම ප්ලේ ස්ටෝර් එකට යමු. ප්ලේ ස්ටෝර් එකට ගියාම ප්ලේ ස්ටෝර් එක අපි සර්ච් කරන්න ඕනේ ෆ්ලයි VPN කියලා. ෆ්ලයි VPN කියලා සර්ච් කරාම මෙන්න මේ වගේ එන VPN එක. මේ VPN එක මම දැන් තමයි ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. අපි VPN app එකට ගිහාම මෙන්න මේ වගේ තමයි අපිට පෙන්වන්නේ. අපි මේකේ පල්ලෙහාම තියෙන අපිට කැමති සර්වර් එක තෝරගන්න තැන. අපි එතන සර්වර් එක තෝරගන්න තැනට ගිහිල්ලා අපි සර්ච් bar එක ගන්න Turkey කියලා. කියලා ගහද්දී අපි වෙනවා ටර්කි සර්වර් ගොඩක්. අපි එකෙන් එක උඩින් වෙන සර්වර් එකට යන් සර්වර් එකට ගිහලා අපි ඒක කනෙක්ට් කරගන්න ඕන. දැන් අපේ සර්වර් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. අපි දැන් යන් ගේම් එකට. හරි, අපි බලමු දැන් කොහමද කන්ට්‍රි රීජන් එක මාරු ගන්න කියලා. අපි යන්න ඕන මුලින්ම ගේම් එකේ සෙටින්ග්ස් වලට. ඒ සෙටින්ග්ස් වල ගියාම බේසික් කියන එකේ පල්ලෙහාට යන්න ඕනේ. පල්ලෙහාට යද්දී යටම තියෙනවා change country region කියලා. එතන ඉස්සරහ තියෙනවා අපේ ශ්‍රී ලංකා කියලා වැටලා ඇත්තේ. අපි ඒක වෙනස් කරන්න ඕනේ ටර්කි කියලා. ඒත් තුර්කි කියන එක. එහෙම වෙනස් කරාම තමයි අපිට අර ඉවෙන්ට් එකේ ඉන්නේ. මගේ දැනටමත් ටර්කි කියලා වැටලා තියෙනවා. මොකද මම දැන් ටික දවසක් වෙනවා මේක මාරු කරලා. ඕගොල්ලන්ගේ එහෙම මාරු කරන්න. මාරු කරාම ඕගොල්ලන්ගේ මෙතන වැටෙයි 60 දවස් 60ක් කියලා. මගේ දැන් 51 කියලා වැටලා තියෙනවා. මොකද මම අර කලින් මාරු කරපු හින්දා. එහෙම ඕගලන්ට රීජන් එක මාරු කරන දවස් 60ක් කියලා වැටෙනවා. එහෙම බය වෙන්න එපා. ඔයාලට ආපහු වන ශ්‍රී ලංකා රීජන් එකට දාගත හැකි මේ දවස් 60ට පස්සේ. එහෙම එහෙම ඔයගොල්ලෝ රීජන් එක මාරු ගන්න ඔයාලට බලන් ඉන්න කාලය වැඩි වෙනවා. ඒ කියන්නේ පළවෙනි පාර රීජන් එක මාරු කරාම දවස් 60ක් වෙනවා. ඊළඟ පාර මාරු කරාම මාස 3ක් එහෙම මාස 4ක් එහෙම එන්න වැඩි වෙනවා මාස ගාන. තවම වල වෙනස් කරන්න බෑ ආපහු රීජන් එක. එහෙම මාරු කරගත්තට පස්සේ ඕගොල්ලෝ ගේම් එකෙන් ලොග් අවුට් වෙන්න ඕනේ. එහෙම ලොග් අවුට් කරන යට තියෙන ලොග් අවුට් බටන් එක දීලා exit the game and login again කියලා වැටෙනවා. ඒක ඕකේ කරන්න ඕන. එහෙම ලොග් අවුට් වෙලා ලොග් වුණාට පස්සේ අපි යමු මෙතන පල්ලෙහා තියෙනවා. දකුණු පැත්තේ පල්ලෙහා තියෙනවා ඉවෙන්ට් බොක්ස් එක නේ පෙට්ටිය. ඒ පෙට්ටියට ගියාම ඕගලන්ට අලුත් ඉවෙන්ට් වගේ අපෙන්නයි. ඒ ඉවෙන්ට් තමයි අපි VPN ට්‍රික් එක වගේ ආපු ඉවෙන්ට් එක. අපිට අපි ඒකේ පල්ලෙහාට යද්දී මෙතන තියෙනවා ටෝටල් ලොගින් රිවෝඩ්ස් කියලා. ඒ රිවෝඩ්ස් කියන එකට ගියාම අපි දවස් ගානේ ලොග් වෙන අපිට මේ තෑගි හම්බෙනවා. අපි පළවෙනි දවසේ ලොග් වුණාම හම්බෙනවෙන්නේ මේ බොක්ස් එක. ඒ බොක්ස් එකේ තියෙනවා අපිට දවස් 3ක් යනකම් පාවිච්චි කරන්න පුළුවන් බෑග් එකක්, බස් එකක්, හෙල්මට් එකක්, ඒ වගේම උඩට දාන්න අර තොප්පියක් වගේ දෙයක්. ඒක හම්බෙනවා අපිට මේ සර්වර් එක දාලා අපි ගේම් එක ලොග් වුණ පළවෙනි දවසේම. ඊට පස්සේ 3වෙනි දවසේ ලොග් වුණාම අපිට හම්බෙනවා මෙන්න මේ ෆ්‍රෙට්ටි කියන පොපියුලරිටි එක. ඊට පස්සේ අපි දවස් 5ක් ලොග් වුණාම හම්බෙනවා මෙන්න මේ ඩිස්කවුන්ට් පැක් එක.
අපි ඒක බලමු මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා permanent skin එකක්, ඒ වගේම දවස් 3කට, දවස් 2කට, එක දවසකට skin එකක්, එනම් cloth skin එකක්. ඒ වගේම තව තියෙනවා permanent cap එකක්. වගේම දවස් 3කට, දවස් 2කට, 1කට තියෙනවා cap එකක්. ඒ cap ඔයගොල්ලන්ගේ තියෙන ලක් එකનું එයන් හම්බෙනවා. ඊට පස්සේ බලමු උඩට ගියාම දවස් 7ක් ලොග් වුණා හම්බෙනවා මේ ෆුට්බෝල් කියන පොපියුලරිටි එක. ඊට පස්සේ දවස් 9ක් ලොග් වුණාම හම්බෙනවා මෙන්න මේ බොක්ස් එක. ඒ බොක්ස් එකේ තියෙන්නේ දවස් 3කට කිට් එකක් තියෙන්නේ. මෙන්න මේ කිට් එක තියෙන්නේ. ඊට පස්සේ අපි දවස් 11ක් ලොග් වුණා හම්බෙනවා අපිට මේ ඔළුවයි, මෙන්න මේ ඔළුවයි, මෙන්න මේ ඇඟයි, මෙන්න මේ කිට් එක හම්බ වෙනවා අපි දවස් 11ක් ලොක් වුණාම. ඊට පස්සේ දවස් 13ක් ලොක් වුණා හම්බ වෙනවා මෙන්න මේ ATM එක. මේක හම්බෙන්නේ ටයිම් ලිමිටඩ් තමයි හම්බෙන්නේ. ඉතින් දවස් අපි දවස් 30 දිග මේක හම්බෙන්නේ දවස් 5කට තමයි ඉතින් හම්බෙන්නේ මෙන්න මේ ATM එක. ඉතින් මේක 6වෙනි මාසේ පළවෙනි ඉඳන් 7වෙනි මාසේ පළවෙනි වෙනකම් මේ ඉවෙන්ට් එක තියෙනවා. ඉතින් අපිට දවස් ගානේ ලොග් වුණාම මේක හම්බෙනවා. ඒ වගේම තව ඊට යට තියෙනවා ෆුට්බෝල් ටෝර්නමන්ට් කියලා. අපි යම් ෆුට්බෝල් ටෝර්නමන්ට් කියන එක ඉවෙන්ට් එක මොකක්ද කියලා බලන්න. මේකෙදී තියෙන්නේ මේ මිෂන් වගේ තියෙන්නේ. මිෂන් කම්ප්ලීට් කරන්න ඕන. ඒ මිෂන් ගොඩක් අමාරු මිෂන් නෙවෙයි, ලේසි මිෂන් තියෙන්නේ. අපි දවස් ගානේ ලොග් වුණාම හම්බෙනවා අපිට මේ මේ මෙඩල් එක, ෆුට්බෝල් 2020 මෙඩල් එක. ඒ මෙඩල් එකක් හම්බෙනවා අපි දවසක් ලොග් වුණාම, දවස ගානේ ලොග් වෙනවාට. ඊට පස්සේ ඊට යට තියෙනවා කම්ප්ලීට් මැච් කියලා. කියන්නේ අපි දවස ගානේ ලොග් වෙලා ගහන එක මැච් එකකට තව මෙඩල් එකක් හම්බෙනවා. ඒ වගේම අපි ගේම් එක මැච් එකක් විනාඩි 20කට වැඩි මැච් එකේ ඉන්නවට හම්බෙනවා තව මෙන්න මේ මෙඩල් එක. ඊට යට තියෙනවා කම්ප්ලීට් මැච්, යාළු එක්ක එක්ක මැච් පැච්චයක් සෙල්ලම් කරාම තව මේ මෙඩල් එක හම්බෙනවා. ඊට යට තියෙනවා මීටර් 2000ක් ට්‍රැවල් කරන්න, ඒ කියන්නේ වාහනයකින් මීටර් 2000ක් යන්න ඕනේ ගේම් එකේ. එතකොට හම්බෙනවා මෙන්න මේ මෙඩල් එක. මේ ඉතින් මේ මිෂන් ටික අපිට 5වෙනි මාසේ 29 ඉඳන් 6වෙනි මාසේ 15 වෙනකන් ඩේලි එන මිෂන් ටික අපි ඒක කම්ප්ලීට් කරාම අපිට මේ මෙඩල් ටික හම්බෙනවා. මේ මෙඩල් ටික හම්බුනහම අපිට පුළුවන් මෙන්න මේ උඩම තියෙනවා මෙතන, මෙන්න මෙතෙන්ට ගියාම මේ හම්බෙච්ච මෙඩල් පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන් gift තමයි මේ තියෙන්නේ. අපිට මේ මෙඩල් දෙකක් පාවිච්චි කරලා මෙන්න මේ ෆුට්බෝල් කියන පොපියුලරිටි එක ගත හැකි. ඒ වගේම මේ එක මෙඩල් එකක් පාවිච්චි කරොත් නම් මෙන්න මේ ෆුට්බෝල් පිච් පැක් එක ගත හැකි. ඒ වගේම මේ මෙඩල් 40ක් යූස් කළා අපිට පුළුවන් මේ වොයිස් එකක් තියෙනවා, වොයිස් මැසේජ් එකක් ගන්න ඕන නම් ඒක ගත හැකි. ඒ වගේම අපි 30ක් යූස් කළා ගත හැකි මෙන්න මේ ෆ්‍රේම් එක, ෆුට්බෝල් පිච් ෆ්‍රේම් කියන එක. මම ඒක දැන්ටමත් අරන් තියෙනවා, මම පෙන්නන්නම්. අපි බලමු ෆුට්බෝල් පොපියුලරිටි එක අරගෙන මෙන්න මේ පොපියුලරිටි එක තමයි එන්නේ ඉතින් අපිට. ඒ වගේම තව තියෙනවා ඉවෙන්ට් එකක්, රිලැක්ස් ඇන්ඩ් ටේක් රෙස්ට් කියලා ඉවෙන්ට් එකක් තියෙනවා. ඒ ඉවෙන්ට් එකට අපි ගිහලා බලමු. ඒ ඉවෙන්ට් එකේ තියෙන්නේ පොඩි පොඩි මිෂන් වගේ කම්ප්ලීට් කරන්න, දවස් සගානින මිෂන් වගේ තියෙන්නේ, මැච් එකක් කම්ප්ලීට් කරන්න තියෙනවා. ඒ වගේම තව මැච් තුනක් කම්ප්ලීට් කරන්න තියෙනවා. ඒ වගේම 500ක් ඩැමේජ් කරන් තියෙනවා. ඒ වගේම දැන් මට හම්බලා තියෙනවා ඒ ටික. දැන් මට කලෙක්ට් කරගෙන තව ඇවිල්ලා තියෙන එකක් මේ විනාඩි 45ක් ගේම් එකේ ඉන්නවට, ගේම් ගහනවට ආපු කාර් එක. ඒක අපි කලෙක්ට් කරගමු. ඒ වගේම තව එනවා මෙන්න මේක. මේකේ තියෙන්නේ මේකේ 6:05 ඉඳන් 6:08 වෙනකන් එන්නේ
ඒක කරන්න තියන්නේ මේක කරන්න තින ඇරෙන මැච්. ඒගන්නේ ඇරෙන මැච් පහත් දිනන්නුවේ පහත් දින්නාම හම්බෙනවා කාර් හතරක්. ඇරෙන මැච් දොළහක් දින්නා හම්බෙනවා කාර් හයක්. අපෝ ඇරෙන මැච් එක කිල් පණහක් ගන්නවට කාර් හයක් හම්බෙනවා. කිල් විස්සක් ගන්නවට කාර් හතරක් හම්බෙනවා. ඒ වගේ මේ කාර් එකතු කරලා අපිට පුළුවන් මෙන්න මේ රිවෝට් ටික ගන්න. මේ රිවෝට් ටික ගන්න ඉතින් මෙතන තියෙනවා අපිට මේ කාර් හයක් දීලා අපිට ගන්න පුළුවන් මෙන්න මේ ක්ලාසික් ක්‍රියේට් කූපන්. ඒ වගේම මේ කාර් පහක් දීලා අපිට ගන්න පුළුවන් මෙන්න මේ සප්ලයි ක්‍රියේට් කූපන් ස්ක්‍රබ්. ඒ වගේම මේ කාර් 25ක් දීලා මෙන්න මේ ඇඳුම ගත හැකි දවස් 15කට ඩෙසර්ට් රේන්ජර් සෙට් කියන ඇඳුම. වගේම මේන් කාර් පහක් දීලා අපිට ගන්න පුළුවන් කැරක්ට වවුචර්ස් 30ක් හම්බෙනවා. ඒ වගේම කාර් දෙකක් යූස් කළ සිල්ව කොයින් ගත හැකි. ඒ වගේම එක කාර් එකකට BB 100ක් හම්බෙනවා. මේක ඉතින් ඇවිල්ලා තියෙන මේ ඉවෙන්ට් එක 5:25 ඉඳන් 6:28 වෙනකන්, කියන්නේ මේ මාසේ 8 වෙනිදා වෙනකන් තමයි ඇවිල්ලා තියෙන. තව පොඩි දවසයි තියෙන්නේ. ඔබලොත් ටික්මං කරන්න ඉතින් මේ ටික එකතු කරගන්න බලන්න. ඉතින් මං කිව්වා ගමන් බලමු මට හම්බුණ ෆ්‍රේම් රේට් එකක් මෙතෙන් ගිහලා එඩිට් ගිහිල්ලා අපට ෆ්‍රේම් කියන දන්ට ගියාම මේ තියෙන ඉතින් මට හම්බෙච්ච ෆ්‍රේම් එක මෙන්න මේක. ෆුට්බෝල් පිච් ෆ්‍රේම් කියන එක. ඊට පස්සේ අපි යන් මට හම්බුණ අර gift box වල මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ තියෙනවා මට හම්බුණ ෆුට්බෝල් පොපියුලරිටි එක. අපි යම් බොක්ස් දෙක අරින්න. ඉතින් මේ තියෙන්නේ මට හම්බුණ ෆුට්බෝල් පිච් පැක් කියන බොක්ස් එක. අපි ඒක අරලා බලමු මොනවද හම්බෙන්නේ ඉතින් අපිට කියලා. මට ඒකෙන් හම්බුනේ මෙන්න මේ තොප්පිය තමයි හම්බුනේ දවස් 3කට. ඒ වගේම තව අලුතෙන් ආපු ඉවෙන්ට් එකක් තියෙනවා ලොස් ටෙෂරස් කියලා. මෙන්න මේක ලොස් ටෙෂරස්. මේ ඉවෙන්ට් එක ඉතින් 6 වෙනි මාසේ පළවෙනි දින 6 වෙනි මාසේ 14 වෙනකන් තියෙනවා. ඉතින් මේක අපිට කරන්න තියෙන්නේ අපි ෂන්නොක් හරි එරංගල් හරි මැප් එකකට ගියාම ඒ මැප් එකේ එක එක තැන්වල තියෙනවා බිම්ම පොඩි බොක්ස් වගේ ඒවා. ඒ බොක්ස් හරන්න මම ෆොටෝ එකක් දාන්නම් මෙතෙන්ට. ඒ බොක්ස් වල ඒ බොක්ස් හරන්න. ඒ බොක්ස් හැවුවාම නෝ මාර්ක් ද ලොකේෂන්. I have supplies. Wait, never mind. අපිට ඉතින් මෙන්න මේගේ කුලපඩ බොක්ස් හම්බනේ. බොක්ස් එක ඕපන් කරාම අපිට හම්බුනේ පල්ලෙහා තියෙන gift එක. මෙන්න මෙතන කුලපාට scrap card එක. ඒ scrap අපිට හතක් ඕපන් කරාම මෙන්න මේ Hawaiian shirt එක permanent හම්බෙනවා. ඒ වගේම මේ box වලින් හම්බෙනවා අපිට මෙන්න මේ දවස් 3කට මේ ෂර්ට් එක. ඒ වගේම මේ AG කියන කොයින් එක, BP කොයින් එක. ඒ වගේම දවස්සකට දවස් 2කට වගේම මේ ෂර්ට් හම්බෙනවා. ටයිම් ලිමිට් ෂර්ට්, හවයින් ෂර්ට් එක. වගේම BP 200ක්, BP 100ක්, AG 10ක්, AG 5ක් හම්බෙනවා. මේ විදිහට තමයි VPN එක යූස් කරලා අපි ෆ්‍රී ස්කින් ටික ගන්න. ඉතින් කට්ටිය කරලා බලන්න, බය වෙන්න එපා. බෑන් වෙන්නේ මොකුත් ප්‍රශ්න වෙන්නේ නැහැ. ඉතින් රීජන් මාරු කරා කියලා
මේ විඩියෝ එක අපි මෙතෙන් නවත්තනවා. මතක් කරනවා අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ඉඩහකට තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට අපි වීඩියෝක් දාපු ගමන් ඔයගොල්ලෝ ගාවට වීඩියෝ එක ගෙන්නගත හැකි. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, නොදන්න යාළුවෝ දැනුවත් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න. අදට මම සමුගන්න හැමෝටම ගුඩ් ලක්. බයි.